සද්ද මදි කිව්වෙ හින්ද සද්ද වැඩි කරලා අරගෙන අපි ආයෙත් Facebook live එක ආවා. ඔව්. දැන් මම ඇහෙනවනේ අපිව. ඔව් මට ඇහෙනවා. හරි. ආවත් දැන් ඔද්දට ඇහෙනවා. ඔන්න දැන් මේ ආයෙ මේ කල් පටන් ගත්ත නිසා දැන් ඉතින් ආයෙත් අපිට මුලට යන්න සිද්ධ වෙනවා දිල්කි. ඒ නිසා මේ හරි. අපි ටිකක් වැඩිපුරවා කැමැතිම සින්දුවෙන් පටන් ගමු. මේ දවස්වල වැඩිපුරම මේ කියනවා කිව්ව සින්දුවෙන් ආයෙත් අපි වැඩේ පටන් ගමු. හරි. සිතින් මානු සැදී කඳුන දෙවිදි නිවා मट ओया मगे मत हरी ने हरी हरी ना दिल की मैं क्या सिंधु खेलवा අපි මොනවද අහුවේ කියලා මතකත් නෑ ඔන්න දැන්. ගමන් නෑ. අපි දැන් ආයෙත් ලෑස්ති කරගෙන ඇවිල්ලා තියෙන ප්‍රශ්න ටිකට යමු. මේ නිෂු ඇහුවා මේ ඔයා කැමතිම ගායකයා කවුද කියලා. එතකොට ඔයා කර්ණාරත් දියුර්ගෙනි මහත්මයාගේ සින්දුව කිව්වනේ. දැන් එතනින් අපි ඉස්සරහට යමු. දැන් ඔයා ෆීල්ඩ් එකට ඇවිල්ලා දියුර්ගෙ කාලයක් වෙනවා. එතකොට ඔයා කවර්ස් වලින් හිට් වුණා. ඊට පස්සේ දැන් ඔයාගෙම කියලා ඔයා සින්දු කරනවා මේ කරපු සින්දු වලින් වා වැඩියෙන්ම කැමති ආ හිතන වැඩියෙන්ම මේ ප්‍රේක්ෂකයෝ අතරට ශ්‍රාවකයෝ අතරට ගිය කැමතිම සින්දු මොකද්ද ඒ කියන්නේ මට එහෙම කියන්න බෑ මොකද මම දීපු හැම දෙයක්ම ප්‍රේක්ෂකයෝ ගොඩක් ආදරෙන් බාරගත්තා ඒක දැන් මම කරි කරපු පිනක් නිසා වෙන්නේ නැති ඉතින් ලේලියා කියන ගීතය මේ වෙනකොට 8 මිලියන් ව්‍යුස් තියෙනවා. ඉතින් ලේලියා කියන ගීතේ තාමත් දවසට 50,000ක් විතර ඒ සින්දු බලනවා. ඉතින් තාමත් ඒක ගැන කතා කර තියෙනයි මම. ඉතින් මම හිතනවා ලේලියා සහ සත්තයි මට ඔබ වගේ කියන ගීත දෙක තමයි වැඩිපුරම ප්‍රේක්ෂකයෝ ගොඩාක් ආදරෙන් වරදගත්තේ මට ආදරය කරන ගොඩාක් ආදරෙන් වරදගත්තේ ගීත දෙක කියලා මට හිතේ. හරි. දිල් කි මේ දැන් වාගේ සින්දු ගත්තාම ගොඩාක් සින්දු මේ විරහ ගීතනේ. අර බූට් එකක් කාපු කෙනෙක්ටම හරියට විදියට තමයි වාගේ සින්දු තියෙන්නේ. මේ ඇයි වා මේ විරහවම වාගේ සින්දු වලට ගන්නෙ? ඒක ඒ කියන්නේ මම දැන් කොහොමත් ඉදිරියට එන්න තියෙන මගේ ගීතවල තියෙන ආදරය ගැන කියන ගීත. ඉතින් මුකුත් කරගන්න විදිහක් නැතෝ ඉන්නේ මේ කොරෝනා වසංගතය නිසා එළියට යන්න විදිහක් නැහැ සින්දුවක් වොයිස් කරන්නවත්. ඉතින් ඊළඟට එන ගීත ගොඩක් දුරට ආදරය ගැන කියන ගීතයක් වෙයි. විරහව කියන දේ මම හිතන්නේ මේ අපි බාර ගන්නවා වැඩි ආදරය කියන දේට වැඩි විරහව තදින් අපි දැනගන්නවා. මට හිතෙන්නේ මටත් මට සමහරට මගේ හඬ සංවේදී හඬක් නිසා සමහරට මට හඬ නිර්මාණ ඒ විදිහේ නිර්මාණ වෙන්නේ නැති ගොඩක් වෙලාවට මම ආදරේ ගැන කියපු ගීත මට ඒක ප්‍රොඩියුසර් මට දීලා නැහැ ඒ මට දීලා තියෙන්නේ විරහව සම්බන්ධයෙන් ඔයාලා මේව හරියන්නේ ඔයාලා හරියන්නේ මේක කියලා මට ලැබිච්ච ගීත ගොඩක් වෙලාවට ඒක තමයි මම එනකොට බලාපොරොත්තුක් තියෙන ආදරේ ගැන ගීතයක් ඉදිරියට අනිවාර්යෙන් මම ආදරවත් වෙන ගීතයක් රිලීස් කරමි දැන් ප්‍රොඩියුසර් ඔයාට හරියන්නේ මේ විරහ ගීත තමයි කියලා දුන්නාම දැන් ඔයා විරහවටමද ආ විරහවමද මාර්ගම ඉදරගෙන ඒ කියන්නේ මට මේ ඒකද දන්නේ නැහැ මම විරහ ගීත කියන්නේ නැහැ දන්නේ නැහැ මට විරහවම හම්බෙන්නේ නෑ ඒ කියන්නේ මෙහෙමයි මම හිතන්නේ මගේ හඳේ තියෙන ඒ ටෝන් එක ඒ කලර් එක නිසා මෙන් නැති මට ගොඩක් වෙලාවට විරහ ගීත හම්බෙන්නේ ඉතින් ප්‍රොඩියුසර් මට විරහ ගීත දෙන්නේ අපි එහෙම හිතමුනේ ජීවිතේ වැඩියෙන්ම ආදරේද විඳලා තියෙන විරහවද විරහව විරහව තාමත් විරහවද නැත්නම් ආදරේද දැන් එම්ටි දැන් හිස් දැන් විරහවත් නැහැ ආදරෙත් නැහැ නෑ මම දැන් මට ආදරේ කර කර ඉන්නවා ඔයාට ආදරේ කර කර ඉන්නවා
එතකොට ජීවිතේට දැන් ඒ කියන්නේ දැන් ආදරය කරන්න කෙනෙක් නැහැ කියන එකනේ කියන්නේ චුට්ටක් කොහොම ඉන්නකෝ ඒ ප්‍රශ්න ගැන වැඩියෙන් කතා කරන්න ඕනි हरि विवाह दिल की मोनवागे पार्टनर बलापुर मोन विधि गति गुण गति गुण मन मे बलापुर मोन विधि गति गुण हेमदेम දරාගන්න පුළුවන් කෙනෙක් සහ විශ්වාසය කියන දේ උපරිම තියෙන්න ඕනේ මම මේ ඉන ශේත්‍රයත් එක්ක මාව තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ ඉතින් එහෙම කෙනෙක්ට මගේ ජීවිතේ ඉඩ තියෙනවා මේ ෆීල්ඩ් එකේ වාගේ ෆීල්ඩ් එකේම කෙනෙක් වුණත් ඒක ප්‍රශ්නයක් නැහැ එහෙම වෙන එකක් නැහැ ගොඩක් උඩට ශේත්‍රයේ කෙනෙක් වෙන එකක් නැහැ මන් දන්නේ මොනවා වේද කියලා අනාගතේ ගැන මට කියන්න බෑනේ विशेष हेतु වැඩ කියන්නේ ගොඩක් තියෙනවා මම ෆීචර් කරපු වැඩ සහ මගේ සෝලෝ වැඩ ගොඩක් එක් තියෙනවා ඉතින් මේ කොරෝනා නිසා ගේ ඇතුළට වෙලා ඉන්න වෙලා තියෙනවා ඉතින් ඉවර වෙච්ච ගම පිළිවෙලට ලස්සනට වැඩ ටිකක් කෝල් වලට එන්න තියෙනවා හරි ඔයා කැමතිම
නළුවා හේමා රණසිංහනේ. හරි. එයාම මියුසික් වීඩියෝ එකට ගන්න හම්බුනොත් ඔයා මොන වගේ වීඩියෝ එකක්ද කරන්නේ? කියන්නේ මොන වගේ සිංදුවක්ද කරන්නේ? ෆුල් රොමැන්ටික් සොංග් එකක් කරනවා. ඒ තරම් කැමතියි ආයි. මම ඇත්තටම හරි මාසයි ආගේ පර්සනලිටි එකට හැම දෙයක්ම මම හරි මාසයි. ඇත්තටම මම ලොකු ෆෑන් කෙනෙක් ආගේ. ඉතින් වරුණ දවන්ගේ වරුන් දවන්වයි හේමාල්වයි දෙන්නගෙන් එක්කෙනෙක් තෝරගන්න කියන ඔයාට මියුසික් වීඩියෝ එකකට කවද තෝරගන්න? गृह विधु उपकरण හරි යනවා Facebook live එක පැත්තට එපැත්ත කටිය එකතු කර ගන්න ඕන සින්දුවක් අහන්න. සුරංගේ ඉඳලින් ඉන්නවා මාත්ලේ කයිකා වලින් ඒත් එක්කම රක්ෂ මදුෂාන් ඉන්නවා කේ ප්‍රසාදී සේසිංහ ඉන්නවා සංක එමීර සිංහ රියල් සචියා කවුද මේ අකිල සඳරුවන් ඉන්නවා ඒත් එක්කම අජිත් මාවනැල්ල එරන් ඉන්නවා සමීර චතුරංග ඉන්නවා හිෂාන් ගිහංග සිතු බණ්ඩාර බෝගවත්ගේ මලීෂ සෙනෙල් අනිවාර්යෙන් කියලා තියෙනවා හරි අනිවාර්යෙන්ම එකතු කරගන්න ඊළඟ සින්දුවට කෑගාලින් ශමෝත් පූජිත ඉන්නව වෙනද වගේම කාවද එකතු කරගන්න කියලා තියෙනවා කී හාලා දෙන්න වයාදීල් කියක් ඉවත් එකතු කරගන්න කියලා තියෙනවා ෆැමිලි එකේ හැමෝමයි ශාන්තිවන්තවයි නේතුවක් කිවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා අනිවාර්යෙන්ම ඊළඟ සින්දුවට එකතු කරගන්න සේපකුළුම රදිම හොටෙල් එකේ මදු ඉන්නව වෙනද වගේම ආවත් එකතු කරගන්න ඊළඟ සින්දුවට ඊෂන් ඉෂු මාතවල වහගෙන ඉන්න දෙනක ලස්සන සින්දුවක් ශමන හැමෝම ඔයාල දෙනවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න ඕනි කියලා බන්නලින් සමනි මැසේජ් එකක් එවලා තියෙනවා සමනි මේ සින්දුවට එකතු කරගන්න වරුණ් දවන් දුන්නත් කරන්නේ ෆුල් රොමැන්ටික් විදිහ මියුසික් වීඩියෝ එකක් අන්න සින්දුවන්නේ කරන්නේ. එදෙනගේ එක්කලා යාට තෝරගන්න පුළුවන් කවද තෝරගන්නේ? මෙහෙමනේ මත්ත. අසර නෑ. මම වැඩි දුර යනකොට මම හේමාලයිව තෝරගන්නවා. වරුණ් අර අපේ රටේට තැන දෙන්නවන්නේ ශ්‍රී ලාංකික විදිහට. එහෙනම් තාන් හැවාරුන්ට ඇමරිකානින් ඉඳ කවන්නේ හේමාලයට.
එයා වැඩි කරපු හිඳ තරහයි කියලාවත් හිතමු නේද? එහෙම හිතාදාගෙන. හරි. දැන් මොනවාද? මොනවාද? යාක දෙමු. ශේෂ්ත්‍රයේ ඉන්න තුන්දෙනෙක්ගේ නම් තුනක් දෙනවා. ඒ අයගේ ආදරේ බාරගන්න හම්බ වුණොත් කාගේ ආදරේද බාරගන්න කියලා අපි බලමු. නදිමාල් පෙරේරා, නිලාන් හෙට්ටිආරච්චි, ගයාන් ගුණවර්ධන. අනේ ඒක මම තෝරන්න ඕනේ කවන්නේ? ඔව්. මට රසටම හදන්න පුළුවන් කෑම ඒක මන්දමට මොනවද රසට හදන්න සාමාන්‍ය මං මේ මෙහෙමයි මට කෑම හදන්න පුළුවන් හැබැයි රස කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ මොකද හදන කෑම නෙමෙයි අන්තිමට හැදෙන්නේ රස වෙනස් වෙනවා මට රසට හදන්න පුළුවන් ඒක රයිස් එකක් තියෙනවා ඒ රයිස් එකේ නම මම දන්නේ එක මම හොයාගත්ත එකක් අපි හොයාගෙන ඉන්නවා ඒක මට රසට හදන්න බලන්න අපේ අම්මා තාත්තා මම ඒක හදනකොට තව ඒත් නමක් නැති කෑමක් මේ මම අසයි මේ ඉන්දියාප්ප හම්බලා මේ ඒක කොත්තු වගේ හදලා ගන්නවා මාත ඒ කියන්නේ ඉන්දියාප්ප කොත්තු එතන බලුවා නම් නැති ඒ කියන්නේ ඉන්දියාප්ප කොත්තු අර දානවනේ අර කැලි ඒකව දානවනේ මම නම් කලින් කර ඉන්දියාප්ප විතරක් දාලා චිකන් එළවලු ඔක්කොමත් එක්ක ඉන්දියාප්ප කොත්තු වගේ හදලා එහෙම කන්න මම අසයි මට ඒක රසටම හදන්න පුළුවන් මොකද ඔයාගෙන් එහෙම දැන් ඔයාට රඟපාන්න චාන්ස් එකක් හම්බ වෙනවා. ඔයා කැමති වෙනවද? මට මේ වෙනකොටත් ආරාධනා කීපයක් ලැබිලා තියෙනවා. ඒත් මම එකක්වත් බාරගත්තේ නැහැ. මොකද මම කැමති. ඒ කියන්නේ මම කැමති මට කරන්න මම මට හිතෙනවා මගේ මේ ශේෂ්ත්‍රයයි රංගන ශේෂ්ත්‍රයයි දෙකම පැටරේ කියලා. මට එතකොට දෙකම හරියට කරගන්න බැරි වෙයි කියන බය මට තියෙනවා. මට ඕනේ ගායන ශේෂ්ත්‍රයෙන් පුළුවන් තරම් ඉදිරියට යන්න. ඉතින් මම හිතනවා මම රඟපෑම තෝරගන්න එකක් නැහැ කියලා. රඟපෑම තෝරගන්න නැහැ. හරි. දැන් ඉතින් ගොඩක් කතා කරානේ. ගොඩක් ප්‍රශ්න වලට උත්තර දුන්නානේ. ඒ නිසා ඔයාගේ සින්දු වලින් ඔයා කැමතිම මේ වෙනකොට ඔයා කරලා තියෙන සින්දු වලින් ඔයා කැමතිම සින්දුව මොකක්ද අපි කියමු. මම මගෙන් දුර කියන්න. මොකද මම ඒක ගැන කියන්න ඕනේ විශේෂයෙන්ම මගෙන් දුර කියන ගීතය මම තනියම කරපු පළවෙනි වැඩේ. ඒ කියන්නේ මම ප්‍රොඩියුස් කරපු පළවෙනි වැඩේ. ඉතින් මට හරි සතුටුයි ඒක රිලීස් කරන්න පය තුනක් යනකොට ට්‍රේනින් ලිස්ට් එකට ආවා. ඉතින් ඒක ගීතය ගැන කියනවා නම් ශමත් අයියා තමයි මියුසික් කරේ. ලිරික්ස් කරේ හිමාංශා කාවින්දි. සහ ශමත් අයියා දෙන්නම වීඩියෝ එක කරේ පසිබු මොෂන්ස් ඩයරි. ඉතින් මම තනියෙන් කරපු වැඩක් නිසා මට ගොඩක් සතුටුයි. ගොඩක්ම සෑහීමකට පත් වෙනවා මට ඒ තනියෙන් කරපු වැඩේ සහ ඒකට ලැබිච්ච ප්‍රතිචාරකට. ඉතින් මම ඒක කොටසක් කියන්න. මගෙන් දුර යන්න ඕන කමක් නැහැ යන්න ඉගිලිලා ලගින් සිටි කාලයෙත් දැනුන දුරක් තිබුණා මගින් දුර යන්න ඕන කමක් නැහැ යන්න ඉගිලිලා ලගින් සිටි කාලයෙත් දැනුන දුරක් තිබුණා
මාව ඇහෙනා නේද ඔයාලට දැන් ඔව් හරි මේ අපි දෙකේ කමෙන්ට්ස් පැත්තට යමු චුට්ටක් කමෙන්ට් කරලා තියෙන කටි ඉක්මනට රග්ගල මතක් කරන්න ඔයාගෙන් සින්දු වෙලා තියෙන රංශා මදුෂානි කියලා තියෙනවා මගෙන් දුර යන සින්දුව ලස්සනයි කියලා සනූජ් ආය පාරක් පුරහඳ ලෙස සෝන්ග් එක ඕනි කියලා දිනවා කියන්නේ අපි මේ සින්දුව කලින් ලයිව් එකේ මං හිතන්නේ කිව්වේ මේ අපි මේ ආයතාවෙන් ලයිව් එකේ හින්දා මේ සින්දුව කියමු තව ටිකකින් දැම්ම නෙමෙයි සෙනිත සෙනිවිරත්න උදිත පොඩි ඊට පස්සේ කවිඳු චාමික නරසිංහ කුෂාන් දිනුෂක පැතුම් පැතුම් ඊට පස්සේ හසිත රොෂාන් කමෙන්ට් කරලා තියෙනවා සුජාත ලස්සනයි කියලා කමෙන්ට් කරලා තියෙනවා ගොඩක් මේලා තිනා ආයේ පුරහඳ ලෙස සින්දුව කියන්න කියලා ඒ නිසා අපි ෂොට් එකක් කියමුද හසරින් මිදෙලා ඔබ සමුගෙන යාදෝ මිහිරින් පිරීලව අමිහිරි වේදෝ ඔබ සිටු කුමරියකට බහදුනා දෝ අත පිටු පායේ කියති ගන්නේ දෝ පොර හඳනස ඔබ සමකල මගේ මුහුණේ සිතන් කර කුල් කුල් තිලකේ ඔබ දොට ලස්සනයි බුදවි නැකුනේ රැතේ විනාඩි 47 දිවස් නගදී තිලංකේ හරි ගොඩක් කටේ සත්තයි මට වාගේ සින්දුවක් ඉල්ලලා තියෙනවා දැන් කියමුද පස්සේ කියමුද කියමු නිෂු මට ඔයාව මම එන්නේ ඔයාව දුරින් වගේ මට මං කෑ ගහන්න අර හරියන්නේ එහෙම කතා කරන්නේ අම්මෝ නෑ ගොඩක් කටිය සත්තයි මට ඔබ වාගේ සින්දු ඉල්ලලා තියෙනවා අපි ඒක කියමුද ඒක මට මේ වෙලාවේ කියන්න වෙන්නේ නැහැ හරි කමන්නේ අපි දැන් පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා මේ දිනක අපි මේ ප්‍රශ්න ටිකට යමු හැබැයි ජූටි වෙලාවක් දෙන්න ඉන්න රීෂු අහන්න තියෙන ප්‍රශ්න ටික අහන්න හරි හරි ආගේ ජීවිතේ ඔයාලට මාව ඇහෙන්නේ නැහැ නේ හයියෙන් කතා කරන්න ඕන දැන් ඇහෙනවද හරි ඇහෙනවා හරි ඔයාගේ ජීවිතේ අමතක නොවන රසබරම සිද්ධිය මොකද්ද මගේ ජීවිතේ අමතක නොවන රසබරම සිද්ධිය මම එක්කෙන් සත්තයි මඩෝබු වගේ කියන කව එක ඉස්ලාම එන්නේ ට්‍රෙන්ඩින් 5 පස්සෙන් තරින් තමයි එන්නේ ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ මේ මීට කලින් මගේ සින්දුවක් ට්‍රෙන්ඩින් ලිස්ට් එකට ඇවිල්ලා තිබ්බේ නැහැ සහ එච්චර ලොකු ආදරයක් මට ලැබිලා තිබ්බේ නැහැ මගේ ගීත වලට මම තේමා ගීත ගායනය කරලා තියෙනවා ඊට කලින් මගේ ගීත ඇවිල්ලා තියෙනවා නමුත් සත්තයි මඩෝබු වගේ කියන සින්දුව තමයි හිතාගෙන දැරි විදිහට මගේ ජීවිතය වෙනස් කරේ ඉතින් ඒක ට්‍රෙන්ඩින් ලිස්ට් එකට ආවට පස්සේ මම කෑ ගහලා ඇඬුවා මම පාරේ හිටියේ ඒ වෙලාවේ මොකද මම මගේ ජීවිතේ තිබ්බ හීන ගොඩක් තිබ්බා ඉතින් ඒ හීන එක එක හැබෑ වෙනකොට අපිට ඇත්තටම ඕනම කෙනෙක්ට සතුට වෙන්නේ ඉතින් ඒ වගේ මට ඒ වෙලාවේ දරා ගන්න බැරි තරම් සතුටක් දැනුණා මොකද ඒකට ඒ වෙනකොට ප්‍රතිචාර 10 ගණන් ගලාගෙන එන වෙලාවක ට්‍රෙන්ඩින් ලිස්ට් එකට ආවත් එක්ක මේ දැනෙච්ච සතුට ඒ සතුටට මම හිතන්නේ සතුටට මම අඬපු පළවෙනි වතාව තමයි ඒක. ඔව් ජීවිත කාලෙම සතුටට මම අඬපු පළවෙනි වතාව එච්චර හයියෙන් කෑ ගහලා අඬපු. ඉතින් ඔව් ඒක තමයි. හරි. ගෑන් ළමයි ගොඩක් කැමති ඉන්නේ ෆැෂන් කරන්න. ඔයා හිතන විදිහට ඔයාට වඩාත්ම ගැළපෙන ඇඳුම මොකක්ද? මට වඩාත්ම ගැළපෙන ඇඳුම මට හිතන විදිහට දිග ගවුම් ඒකට තමයි ගොඩක් අය කැමති. මම ගොඩක් වෙලාවට අඳින්නේ දිගට. ඉතින් මම හිතනවා මට ඒක තමයි ගැළපෙන්නේ කියලා. සමහරවම සාරි අඳින්න අසන. හරි. ගොඩක් කට්ටිය ශෂිකාගේ සින්දුව කියන්න කියලා දෙන අලුත් එක. කියන්න පුළුවන්ද ඒක? චන්ද්‍රපාය. මම කියන්න. දැන් කියන්න ඕනේද? ඔව්.
නැතුවට කම්ලෑරන් මාලේ සිත බැඳි මුතු පොට නුඹේ ආලේ විහත අටවට කරකාරේ කත්තට අඩුනේ අලී චන්ද්‍ර පායන්න ගංගම් සිපගන්න හෙදි ඡාය මවා ගංගම් සිපගන්න සීති බැරිව यूज कराने इंस्टाग्राम हिमा फेसबुक टिकटॉक ටික්ටොක් මම කරන්නේ මට කම්මැලි හිතන වෙලාවට මට පාළු විතර ගන්නවා මම ටික්ටොක් එක කරත් කරන්නේ කතා කරන්න කවුරුත් නැති වෙලාවට ගොඩක් කරාට මම ටික්ටොක් කරන්නේ මම පටන් ගත්තේ අර පාළුවට දුක හිතුනහම පාළු විතරම තමයි මම ඒ කියන්නේ අර කරන්න දෙයක් නැති වෙලාවට තමයි මම ටික්ටොක් කරන්නේ අතර මේක හොබි එක විනෝදාංශයක් විදිහට කරන්නේ නැත්නම් මම ගොඩක් යූස් කරන්නේ ඉන්ස්ටාග්‍රෑම් හරි එතකොට පොත් බලන්නද කැමති මූවීස් බලන්නද කැමති පොත් කියවන්නද කැමති මූවීස් බලන්නද කැමති දෙකිටම කැමති ඒ කියන්නේ චූටි කාලේ ඉඳන්ම මගේ හොබි එක තමයි මම පොඩි කාලේ ඉඳන්ම පොත් කියවනවා සාමාන්‍යයෙන් මගේ අනිත් යාළුවෝ ඒ කියන්නේ චූටි දවස්වල ශිෂ්‍යත්වයේ දින වගේ දවස්වල මගේ යාළුවෝ ඉන්ටර්වල් එකට සෙල්ලම් කරන්න ග්‍රවුන්ඩ් එකට යනවා ඒත් මම යන්නේ ලයිබ්‍රරි එකට ගොඩක් අය කිව්වට විශ්වාස කරන්නේ නැහැ මම හරි ආසයි පොත් කියවන්න හරි මාසයි ඉතින් අර ශිෂ්‍යත්වයේ යනකොටත් මම ලයිබ්‍රරි එකට යනවා ගිහිල්ලා තියෙන පොත් ටික අරගෙන ඇවිල්ලා ඒක එක දවසින් මම කියවලා ඉවර කරනවා. රෑ ඉදිවෙනකන් හරි මේ පොතමට ඒකට ආස හිතෙනවනම් පොත කියවලා ඉවර වෙනකන් මට නිින්ද යන්නේ නැහැ. දැන්ටත් ඒ වගේ තමයි දැන් වෙලාවක් නැති කම නිසා පොත් කියවන්න එකෙන් ඈත්දලා තියෙනවා. පොත් කියවන එක තමයි. දැන් නම් හැබැයි මූවිස් බලනවා ගොඩක් මේ දවස්වල. නිදා ගන්න එකට අමතරව. නිදා ගන්න එකට අමතරව. හරි දින කි මේ ආට යාළුවෝ ඉන්නවනේ සාමාන්‍යයෙන් අපේට මොනවා හරි දෙයක් දැනුනහම අපිට මොනවා හරි දෙයක් කියාගන්න වුණහම අපි සාමාන්‍යයෙන් විශේෂ කෙනෙක් ඉන්නවා අපිට හරිද දැන් ආදරෙත් නැහැ විරහවත් නැහැ කිව්වා ඒ නිසා අපි ආදරය කරන කෙනෙක් නැහැ කියමුකෝ අපි ඒක පැත්තකින් තියමුකෝ ආට ආගේ ජීවිතේ මොනවාම හරි දෙයක් කියන්න ඕනේ වෙච්චක මං කවදවත් අක්කල මතක් වෙන ඒකට උත්තරේ දැම්ම නෙමෙයි චුට්ටක් කොහොම ඉන්න අපි දෙන්න කතා කරලා ඉවරලා ඒකට උත්තරේ හන්න හරි मेसेज करेसबुक प्रणीत रंजित
චමින්ද දර්ශන ලියනගේ සමීර චතුරාංග මාධව ඉන්නවා එතෙක්කම ප්‍රදීප් ඉන්නවා ග්‍රෑන්ට් ඉන්නවා සංක ඉන්නවා සිතුම් බණ්ඩාරේ ඉන්නවා කාංචනා නිරෝෂණී ඉන්නවා නිරංජන් දනංජය මම ආවත් එකතු කරගන්නම් කෝලිත පෙරේරා අරුණ මාධව ලස්සන සින්දුවකට දීප්ති අක්කවත් එකතු කරගන්න කියලා තිනවා එතෙක්කම මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා ඉෂාට ඇඹුල් දෙනිය කියනවා ඔය කඩේ එකතු කරගන්නම් ඊළඟ සින්දුවට හයි ශකින් ඉෂුවගේ කැගලෙන් නිපුන ක්‍රිෂාන් ලස්සන සින්දුවක් දෙන්න ෆැමිලිගේ හැමෝමත් කොළඹ හිල්ටන් හෝටල් එකේ යාළුවෝ හැමෝමත් ජර්මනියේ ඉන්න මගේ යාළුවා ලහිරු සම්පත්වත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා දෙනවා තෑන්ක් යූ ආයි කමෙන්ට් එකට අනිවාර්යයෙන්ම ඊළඟ සින්දුවට එකතු කරගන්න ශබීනා ලස්සන සින්දුවක් අහන්න එකතු කරගන්න කියලා තනවා මේ වෙලාවේ අම්මවයි තාත්තවයි එකතු කරගන්න කියලා තමයි කියන්නේ අනිවාර්යයෙන්ම මම එකතු කරගන්නම් ඊළඟ සින්දුවට ඒත් එක්කම නිටුඹ යටින් මේකේ වසන්ත සමත් රංගාය මේ කට්ටිය එකතු කරගෙන සින්දුවක් අහන්න ඕනි කියලා තියෙනවා ඊළඟ සින්දුවට එකතු කරගන්න කඩු ගණ්ඩාවේ ඉඳලා පියුමාල් ලස්සන සින්දුවක් අහන්න එකතු කරගන්න කියලා තියෙනවා ඒත් එක්කම ගල්ගමුයි මදුරංග ෆැමිලි එකේ හැමෝම ස්පෙෂලි අක්කිය ඔයාලා දෙන්නවත් එකතු කරගන්නවා කියලා තනවා තෑන්ක් යූ මම ඊළඟ සින්දුවට එකතු කරගන්නම් මගේ ෆැමිලි එකේ හැමෝමයි අනුරාධපුරේ खसुन वाई लसन सिंधुआ कहाँ निकट तो करेगा ना किया बकमोरिंग साधु मैसेज कर लेती ना साधु वही लगे सिंधुआ टेकट तो करेगा ना थैंक यू आप इवा हगी नहीं ना वाले ऐसे कम मैं कहूँ तो खावे तो चामी का नरा सिंह है दिल के आँख गावा बिटे सिंधु तेरे तो खेला हाथी ना और तेरे वाला ये तो पैसे डाबर तो आगे बिटे सिंधु आप तेरे वाला दिल की चकिया ना पुलुआ और एक गलत कमेंट का दान मुकेश बड़ी वेला अपने आप ये बताइए ने हरीश देखिए कथा करो सत्ता मट पे खाव एक मैं वाड़ी मुखे सुटा හිතුණා අක්කාල මගේ ආලේ නිදලට දිනා නිසා කියලා මගේ ආලේ ලංකාවට ඇවිල්ලා හිටියා. ඉතින් එයා තමයි වීඩියෝ එක කරේ මතක් කරනවා මේ වෙලාවයි වඩා ආදරේ. එයා තමයි වැඩේ කරේ. ඉතින් මගේ ආලෝක කෙරේ තමයි වීඩියෝ එක කරේ. ඉතින් අර මගේ උසට හරියන්නේ මම සෑහෙන උසයි. මම උස නැහැ වැඩි ඒ නිසා මගේ උසට හරියට වෙන්නේ පුදුමක් හිත නැහැ. ඉතින් ඒ නිසා හිරමණයක් උඩ වාඩිලා තමයි සීක් කරන්නේ. हरी दिल की ताऊ पड़ी वेला वाई लाये वे की इन्हें अंतिम प्रश्न है दें मैं वे ने कोटे आदरे कराने के ने नहीं बीच खाली ना आदरे कर पु के ने मां केला के लके ना केला के ने के लके आना ओया आगे और आठ आय मत हो चुना वक गे ना मां वाड़ क्या मती आप याय फैग पटांगा मु ऐह मकिया ना मगर किया नहीं आता अरे खाता बिंदु देवाल खाली लाइव की वरक रन खाली आज पुड़ो अंग अभी मत सिंधु गाट गाट एवी दिन एस देख वहाला हिना वेन आदरेट कुनी तर भैल दुर पैल दुवन रेट रेट निहाई कुनर कुतुर कुदुर कुदखियन पाट पाट पंपे दुरी मतस्ति सत्ति ඉවරයි
හරි ඔයා පොඩි ප්‍රශ්නාර්ථයක් තිබ්බේ ඉඳ හොම්ම වින්න අහන්න දෙයක් තියෙනවා රනවේ විනාඩිය කායි හරි ලයිව් එක බලාගෙන ඉන්න කට්ටිය එකතු කරගන්න ඔයාලට කම් කමෙන්ට්ස් කියන්න ඔව් පැතුම් සමීර ඉන්නවා දිලාන් සංජීව නිතුලි සිල්වා හෙත් එක්කම නම කියන්නේ නැද්ද කියන්නේ නැද්ද කියලා හල් දෙනවා මහේෂි මහේෂි හයි කොහමද दर्शन चमोद पूजित प्रसन्न लाकोन තව කවුද ඉන්නේ ඉෂාර සඳමාල් චිත්‍රානි මංගලිකා ඉන්නවා රුවන් රත්නායක ලහිරු දිර්ෂාන් හසිත එරංග දිමුතු හර්ෂණ සංකල්ප දෙනුවන් ලයිව් එක ඉවර කරන්න යද්දි කට්ටිය හෝ හෝ ගාලා දැන් එනවා අපි යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ එහෙම යන්න බෑ චුට්ටක් ඉන්න අහන්න දෙයක් තියෙනවා යන්න අහන්න දෙයක් තියෙනවා මේ මේ දැන් ඔයාට අන්තිමට කියන්නේ කියන කීපු සින්දුව කියන්න කලින් ඔයා කිව්වා මේක ගොඩාක් කැමති එක ස්පෙෂල් කියලා හේතුව හේතුව කියන්න ඕනේද කියන්න පුළුවන් නැද කියන්න පුළුවන් ඊට පස්සේ කියන්න ඊට පස්සේ ඔව් පස්සේ කියන්න හරි එහෙනම් ඔන්න පස්සේ ආයි දවසක අනිවාර්යයෙන්ම කියන්න ඕනි හරි එච්චර අමාරුවේ දාන්නේ නැහැ ඔක අහලා එහිඳ අපිත් දැන් ඒක අහන්න බලාගෙන තමයි ලයිව් එක ඉවර කරන්නේ ආයෙමත් අපි Facebook live එකකින් හරි විශේෂ දෙයකින් අපි හම්බ වෙනකොට මම ඔක මතක තියාගෙන ඉන්නේ අනිවාර්යෙන් අහනවා හරිද හරි දිරුකි thank you එහෙනම් මේ අද අපිත් එක්ක මේ විදිහට Facebook live එකෙන් හම්බුණාට අපි අහන ප්‍රශ්න වලට උත්තර දුන්නට අද සිංහරාට ඔක්කොටම thank you එහෙනම් ඉතින් ඔයාගේ හැම music වැඩක්ම ඉස්සරහට දැන් හැමදාම විරහ වෙන වැඩිපුරම කිව්වේ ඉස්සරහට හොඳ love songs ටිකක් අහන්න පුළුවන් කියන කිව්වා එහෙනම් ඉතින් හැම වැඩක්ම ඔයාගේ සාර්ථක වෙන්න කියලා අපි දෙන්නම wish කරනවා थैंक यू आट परिस्सम टीम इतनी मेदवसल कोरोना अंतिम मना क्या मेदवसल हेमोम गेदरट विना चुट्ट कियो बलानी कटी ना विना की वर कर Thank you very much. All the time we listen to the program, Shai FM, Hamadam, Shai FM, Blue FM, Madik, Hamadam, no. This is our cadre. This is our Hamadam. This again, Madik, no. Hamar Rasi character, no. Hamar Rasi character, no. Our cadre, no. Hamar character, no. Our story, no. One of the actors, no. Our cadre, no. This is our cadre. This is our cadre. This is our show, no. This again, no. නෙදෝසල හැමෝම පරිස්සමින් ඉන්න පුළුවන් තරම් ගෙදරට වෙලා ගෙදරට ඉන්න ඉතින් කොහොමද සංචරණ සීමා නිසා ඉතින් ඉක්මනට මේ කොරෝනා කියන වසංගතය පුළුවන් වෙලා අපිට ඉස්සර හිටියා වගේම hina වෙලා අපේ වැඩි කරගෙන ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් thank you හැම කෙනෙක්ට හරි ඉදිරිකී thank you එහෙනම් ඔයාල පරිස්සමට ඉන්න අපි ඉතින් ආයෙත් ඉස්සරහට අලුත් වරකින් කතා වෙමු bye 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 එනම් අපි දැන් නැත් යනවා බයි